කරන්න අමාරු දේවල් යමෙක් යමෙකු වෙනුවෙන් කරනවද? බුදුරජාණන් වහන්සේ වදාලා එයත් කල්යාණ මිත්‍රයෙක්, එයත් කල්යාණ මිතුරියක්. පළවෙනි එක දෙන්න අමාරු දේවල් දෙන එක්කෙනා. දෙවෙනි ගුණය මොකද්ද? කරන්න අමාරු දේවල් කරන එක්කෙනා. අපි අනිත් අය වෙනුවෙන් කරනවා දේවල්, ඒකෙන් අපිට පාඩු වෙන්නේ නැත්තම්. ඒ කිරීම අපිට තව දෙයක් කරගන්න තියෙන පාරක් නන්නේ. ඔය ගොඩාක් වෙලාවට මේ ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලට ඡන්දෙ දෙන්නේ අය මිනිස්සු. හදිස්සියකට පාරේ ලයිට් එක පිච්චුනොත් දාගන්න ඉන්න මිනිහා කියලා. එතකොට එයාට දෙන්නේ, එයා වෙනුවෙන් දෙයක් කරන්නේ මිත්‍රත්වයකටද? නෑ, යූස් කරන්න. එයාත් ඒක දන්නවා. ඒ හින්දා තමයි එයා පාරක් හරි කොන්ක්‍රීට් කරනකොට මේ මීටර 50 කොන්ක්‍රීට් කරන්නේ. ඒ කියන්නේ පළවෙනි වාරේ මීටර 50යි. ඊළඟ 50ත් ඕන නම් ආයෙ මිනිහට තන්දේ දෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු දැනගත්තම මෙයා මාව පාවිච්චි කරනවා කියලා මිනිස්සුත් මොකද කරන්නේ? එයාත් පටන් ගන්නවා පාවිච්චි කිරිලා නේ. පාවිච්චි කිරිලා පටන් ගන්නවා. ඒකින්ද ඔබ හොඳට අවබෝධ කරගන්න, ඔබ හොඳට තේරුම් ගන්න, අපි මේ දේවල් කරද්දී තවත් යමක් බලාපොරොත්තු නොවි කරන එක්කෙනෙක් වුණොත් විතරයි අපි හොඳ මිත්‍රත්වයක් දිනු කරගත්තේ. බලන්න අපිට අපි වෙනුවෙන් කරන්න අමාරු දේවල් කොච්චර අම්මා කරලා තියෙද? දැන් අපේ මේ ශරීරය බලන්නකො, පුංචි කාලේ ඉඳලානේ නව දොරකින්ම වැගිරෙන්නේ දුර්ගන්ධයම හමනේමයි නේද? දොරවල් 9කින් වැගිරෙනවා දුර්ගන්ධයම හමනේ. ඔක්කොම පිහිදැම්මේ කවුද? අම්මයි තාත්තයි. සේදුවේ කවුද? අම්මයි තාත්තයි. ඒගොල්ලෝ කැතයි කිව්වත් නෑ නේ. ඒගොල්ලෝ කැතයි කිව්වේ නෑ. ඒගොල්ලෝ පිළිකුල් කරාද? ඒගොල්ලෝ පිළිකුල් කරේ නෑ. ඒගොල්ලෝ අප්පිරියාවේ හිටියද? නෑනේ. අපේ නව දොරකින්ම වැගුරුණු ඊටාම පිළිකුල් ජනක දුර්ගන්ධය හමන දේවල් සෝදලා අපි වෙනුවෙන් කරන්න අමාරු දේවල් කරා ඒගොල්ලෝ. ඒවා සාමාන්‍ය මිනිස්සුෙකුට කරන්න ලේසි දේවල්. ඒව ලේසි නෑ කරන එක අනිත් එක්කෙනා වෙනුවෙන්. ඒක කරන එක තාම දුෂ්කර දෙයක් ඒක. හැබැයි අම්මා ඒක කරලා තියෙනවා. තාත්තා ඒක කරලා තියෙනවා. සමහර ළමයි ඉන්නවා බිම තියන්න දෙන්න යන්නනවානේ. ආත් කැඩෙනකන් වඩන් ඉන්නවානේ. ඒවා කරන්න ලේසි වැඩ නෙමෙයි. ඒවා ලේසි වැඩ නෙමෙයි කරන්න කෙනෙකු වෙනුවෙන්. හැබැයි ඔබේ අම්මා සමහර විට ඔබ වෙනුවෙන් ඒක කළා තියෙනවා. මේ පියවරු තනපුඩු තුවාල වෙලා ඒත් එක විනාඩි 10කට කටින් එළියට ගත්තොත් ළමයි කෑ ගහ ගහ අඬනවා. අම්මලා එන්න කිරිත් නෑනේ. රිදෙනවා උරා පොද්දි. ඒත් ළමයා නාඩ ඉන්නේ ඒකෙන් නම් ඒ අවස්ථාව ළමයා වෙනුවෙන් දෙනවද නැත්? දෙනවා. මතක තියාගන්න, ඔබගේ මව, ඔබගේ පියා එහෙම අමාරු වැඩ අපි වෙනුවෙන් කරපු අය, ඔබ වෙනුවෙන් කරපු අය. එහෙනම් අපිට ලෝකේ හමු වෙච්ච මිතුරා සහ මිතුරිය කවුද කියලා ඇහුවොත් අම්මයි තාත්තයි පෙන්නන්න තමයි. ඔය දැන් ඉතින් අපි ටිකක් ලොකු වුණාම අපි අහනවා මොනවද ඒගොල්ලෝ අපිට කරේ කියලා. යාර පර්චස් පිළිබඳ ප්‍රශ්න නේව තියෙන්නේ. ඒවා ඇවිල්ලා අපිට කරගන්න පුළුවන් ඒවා නේ. හැබැයි අපේ මුල් අවුරුදු 2 ගත්තොත් අපේ වැඩ එකක්වත් අපිට කරගන්න බෑනේ. එතකොට අපේ අම්මා, අපේ තාත්තා අපිට කරගන්න අමාරු හැබැයි ඒගොල්ලොත් අපි වෙනුවෙන් ඒක කරනවා නම් පුදුම ආකාරයකට දරා ගැනීමක් කරන්න වෙනනේ. දුර්ගම්දයන් පිළිකුල අපිරියාව ඉවසගෙන කරන්න වෙන. ඊටාම අමාරු දේවල් රසක් ඔබගේ අම්මා ඔබගේ තාත්තා ඔබ වෙනුවෙන් කළා තියෙනවා. අපි ගොඩාක් අහන්නේ අපි වෙනුවෙන් ඕගොල්ලෝ මොනවද කරේ කියලා ඔය අපේ අවුරුදු 18 20 පැනනට පස්සේ දේවල් ගැන. ඒ මහන්න අපිට අයිතියක් නැහැ. මොකද හේතුව අපි වෙනුවෙන් දේවල් කරන්න ඕනේ වෙලාවේ ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒ තමයි සැබෑ මිතුරෝ. සැබෑ මිතුරියෝ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඇත්තටම අපි ඒගොල්ලෝ වෙනුවෙන් පෙරලා දෙයක් කරයිද නොකරයිද කියලා. අද අපිට හම්බ වෙන මිත්‍රයෝ නම් දන්නවා මේ අවුරුද්දේ යාළුවා මේක මම එයා වෙනුවෙන් මේක කරොත් ඊළඟ අවුරුද්දේ යාළුවා මට මේක කරගන්න ලැබෙයි කියලා නේ. ඒත් අපේ අම්මලා අපි පුංචි කාලේ හදද්දි බඩද්දි අපි වෙනුවෙන් දේවල් කරද්දි ඒගොල්ලෝ දන්නේ නැහැ අපි ලොකු වුණාම කොහොම දේවල් කරයිද කියලා. ඒක දන්නේ නැහැ. මේ ඔබ පුංචි දරුවෝ හදනවනේ. ඔබ දන්නවද මේ ළමයි කොහේ ඉඳිද කියලා අනාගතේ? ඒව ගැන හිතලාද මේ ළමයි වෙනුවෙන් කරන්න තියෙන දේවල් ඔබ කරමින් ඉන්නේ? කිසිවක් දන්නේ නැහැ නේ. කිසිවක් දන්නේ නැහැ. කිසිවක් දන්නේ නැති වුණත් ඔවුන් කොයි විදියට හැසිරෙයිද කියලා ඔබ ඔබේ දරුවෝ වෙනුවෙන් දේවල් කරමින් ඉන්නවා. ඔබ තමයි ඔබේ දරුවන්ගේ සැබෑම මිතුරිය. සැබෑම මිතුරා සහ මිතුරිය. ඔබ වගේ කවුරුකත් ඒගොල්ලෝ වෙනුවෙන් අමාරු දේවල් කරන්න ඉදිරිපත් වෙන්නේ. හැමෝම ඒගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් වුණොත් ඉදිරිපත් වෙන්නේ කරොත් ලාභයක් ලැබෙන දෙයක් කරන්න විතරයි. එනිසා කවදාකවත් අම්මයි තාත්තයි වෙන් වෙන්න හොඳ නැහැ. මොකද ළමයෙකුට මේ මිත්‍රත්වය ඕනිද නැද්ද? ඕනි. ළමයෙකුට අම්මාගේ මිතුරුකමත් ඕනි, තාත්තගේ මිතුරුකමත් ඕනි. ඒකයි දෙමව්පියෝ කවදාවත් වෙන්වීම ගැන හිතන්න හොඳ නැත්තේ. දික්කසාද වීම ගැන හිතන්න හොඳ නැහැ. මොකද මේ මිත්‍රත්වය නැති වුණොත් ඔබ මේ ලෝකෙට ගෙනාපු ළමයා අසරණ වෙනවා. එයාට මේ ලෝකේ හමු වෙන හොඳම මිතුරා සහ මිතුරිය ඔබ. එතකොට කරන්න අමාරු දේවල් අනිත් අය වෙනුවෙන් කවුරු හරි කරනවා නම් එයාගේ ගාව දියුණු වෙලා තියෙනවා තව උදාාර ගුණයක්. ඒකට කියනවා මොකද්ද? කරුණාව කියලා. ඒකට කියන්නේ මොකද්ද? කරුණාව. අනිත් එක්කෙනා වෙනුවෙන් කරන්න අමාරුම දෙයක් කරන්න නම් ඉතින් එයා දුක් විඳින එක ගැන අපිට අනුකම්පා හිතෙන්න ඕනේ නේ. එයා කැතකුණු ගාගෙන සෙමසොටු පෙරාගෙන ඉන්න එක යාට දුකක් කියලා අපිට අනුකම්පා හිතුනොත් අපි ඒව ගැන කැත හිතන්නේ නෑ, පිහිනවනේ, සෝදනවා. ඒ කියන්නේ එයා දුක් විඳින එක ගැන, එයා ඒකෙන් විඳින අපහසුතාවය ගැන අපිට අනුකම්පා හිතෙන්න ඕනේ. ඉතින් අනිත් එක්කෙනාගේ දුක ගැන අනුකම්පාවක් හිතුනොත් ඒකට කියනවා මොකක් කියලාද? කරුණාවන්තකම කියලා. පර දුක්ඛේ සති සාදුණං හදය කම්පනං කරෝතිති කරුණානේ. සත්පුරුෂයෙකුගේ හිතේ අනිත් එක්කෙනා දුක් විඳිනව දැකලා ඇතිවෙන අනුකම්පාවට කියනවා කරුණාව කියලා. හදවතේ ඇතිවෙන කම්පනය. ඒ කරුණාවන්තකම ඔබට ලැබුණේ ඔබේ අම්මගෙන්. ඒ නිසායි ඇය හොඳම මිතුරිය කියලා මං කිව්වේ. ඔබේ තාත්තගෙන්. ඒකින්දයි මං ඔබට කිව්වේ ඔහු ඔබට හම්බෙච්ච හොඳම මිතුරා කියලා. එතන පිරින්දා ඉන්න පුළුවන්, සම්පුරුෂයා ඉන්න පුළුවන්. එහෙම කරුණාවන්ත වෙච්ච. හරි. දෙවෙනි ගුණේ. තුන්වෙනි මිතුරු ගුණේ. තුන්වෙනි මිතුරු ගුණේ තියෙනවා ඉවසන්න අමාරු දේවල් ඉවසනවා. හොඳ මිතුරෙක් නම්, හොඳ මිතුරියක් නම් එයා මොකද කරන්නේ? ඉවසන්න අමාරු ඒවා ඉවසනවා. මේ ලෝකේ කෙනෙක්ගේ ඉවසන්න අමාරු දේ මොකක්ද? ඔබට හිතෙන විදිහට. ඔබට ඔබත් එක්ක ඉන්න කෙනෙකුගේ ඉවසන්න අමාරුම දේ. හිතලා නැතුව ඇති. ඒත් මතක තියාගන්න ඔබත් එක්ක ඉන්න කෙනෙකුගේ ඔබට ඉවසන්න අමාරුම දේවල් අතර ප්‍රධානයි ඔබට වඩා එයා සාර්ථක වෙන එක. තේරුණාද? ඔබට ඔබත් එක්ක ඉන්න කෙනෙකුගේ ටොලරේට් කරන්න අමාරුම එක තමයි එයා ඔබට වඩා සාර්ථක වෙන එක. හැමතිස්සෙම සාමාන්‍යයෙන් එකට ඉන්න අය කැමති තමන් එක්ක ඉන්න අය තමන්ට වඩා පොඩ්ඩක් හරි යටින් ඉන්නට. සාමාන්‍ය මනුස්ස ගතිය. තමන්ට වඩා චුට්ටක් හරි යටින් ඉන්නවට තමයි කැමති. අඩුවට කැමති. සමාන වුණත් අමාරුවෙන් හිත හදා ගන්නවා. ඒ තමන්ට වඩා උඩට යන එක නම් මිනිස්සුන්ට උහුලනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට ඊර්ෂ්‍යාවක් එනවාමයි. එනවාමයි එක. එන තමන් එක ඉඳපු තමන් සහය දීපු තමන් උදව් කරපු එකෙක් තමන්ට වඩා උඩට යනවා බොහොම හොඳ හිතකින් බලන් ඉන්න පුළුවන් නම් මං හිතන්නේ එයා තමයි විශිෂ්ට මිතුරු ධර්මයක් පුරන කෙනෙක්. හොඳ මිතුරෙක්, උදාර මිතුරියක්. ඒක අමාරු දෙයක්. ඇත්තටම කියනවා නම් ඒ ධර්මය සම්පූර්ණ කරගන්න නම් ඔබගේ ගාව දියුණු කරගන්න ඕනේ. මොකද්ද? මුදිතාව. මුදිතාව කියන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාවේ ප්‍රතිවිරුද්ධ සිතුවිල්ලනේ. අනුන්ගේ සාර්ථකත්වයේ දැකලා අනුන්ගේ සාර්ථකත්වයේ ඉවසන්න බැරි එකට කියනවා ඉස්සා කියලා. ඊර්ෂ්‍යා කියලා. අනුන්ගේ සාර්ථකත්වයේ දැකලා ඒ සාර්ථකත්වය ගැන තෘප්තිමත් වෙන එකට කියනවා බුද්ධ ධර්මයේ මොකක් කියලාද? මුදිතා කියලා. එතකොට මුදිතා ගුණය දියුණු වෙන්නේ නැතුව හොඳ මිතුරෙක් හෝ මිතුරියක් වෙන්න බෑ. හොඳ මිතුරෙක් හෝ මිතුරියක් වෙන්න බෑ. කවුරු හරි එක්කෙනෙකුගේ මිතුරුකම සැබෑම මිතුරුකමක්ද කියලා ඇත්තටම පරීක්ෂණයට ලක් කරගන්න ඕන නම් ඔබ එයාට වඩා ටිකක් උඩට ගිහින් බලන්න ඕනේ යාගේ මූණේ හැටි. තේරුණා? ඒ කියන්නේ එතකොට බලාගත හැකි ඔය කිව්වට අඹ යාළුවමද කියලා. ඔය කිව්වට කිරි පැනීමද කියලානේ. ඒක බලාගන්න නම් ඔබ සාර්ථක වෙන්නම ඕනි. අනිකා මිතුරෙද්ද මිතුරියක්ද කියලා බලාගන්න. ඒ වගේම ඔබ හොඳ මිතුරු දමක් තියෙන එක්කෙනෙක්ද කියලා බලාගන්න නම් මොකද වෙන්න ඕනේ? අනිත් එක්කෙනා ඔබට වඩා සාර්ථක වෙලා බලන්න ඕනේ. එනේ ඔබත් එක්ක ඉඳපු කෙනෙක් ඔබ ඉක්මවාගෙන උඩට යනකොට අන්න ඒක ඉවසන්න ඔබට පුළුවන් නම් ඔබගේ ගාව දියුණු වෙලා තියෙනවා. කොහොමද? මුදිතා ගුණය. එක මිත්‍රත්වයට අවශ්‍ය කරන උදාරතම සිතුවිල්ල. අන්න ඒක දියුණු වෙලා නම් ඉතින් ඔබ ඇත්තටම හොඳ මිතුරෙක්. මේ ලෝකේ මිතුරුකම් ඉස්සරහට යන්නේ නැතිම ප්‍රශ්නේ තමයි මොකක්ද? තමන්ගේ මිතුරා හෝ මිතුරිය තමන්ට වඩා පොඩ්ඩක් හරි උඩට යන එක උහුල ගන්න බැරුව කරන දුෂ්ටකන්නේ. කුඩුගේ දුකන්. හැසිරෙන හැටි. දැන් මේ මම දන්නේ මේ වයි නම් එහෙම නැතුව ඇති. ලංකාවේ මම දන්නවා මේ ඉස්කෝලවල ළමයින්ද දෙමව්පියෝ ඊර්ෂ්‍යාවෙන් පුපුරන හැටි. يعني එකම පන්තියේ ළමයින්ගේ අම්මලා තාත්තලා ළමයා මේ පන්ති නායකයා කරන්ඩ මොකක් හරි ටීම් එකක ලීඩර් කරගන්න ඕකට තියනවානේ සීතල යුද්ධනේ. ඒ යුද්ධකින් තමන්ගේ යාළුවගේ ළමයා උඩට ආපු ගමන් අර එච්චර කාලයක් එකට ට්‍රිප් ගියපු අය, කතා කර කර ඉඳපු අය, කොෆි බීපු අය, නැතුව බැරිව වගේ උදේ හවා ෆෝන් වල එල්ලිලා ඉඳපු අය මෙන්න ඔක්කොම කෝල් නෝ කෝල් වෙනවා ඊළඟට. එන පුපුරන්න ගන්නවා ඊර්ෂ්‍යාවේ මේ පොඩි උන්ගේ දේවල් වලට. අත වශයෙන්ම දැන් නම් ලංකාවේ එහෙම ලෙඩ්ඩු පිරිලා. ලෙඩ්ඩු නෙමෙයි, ලෙඩ්ඩුන්ගේ ස්ත්‍රී ලිංගික කට්ටිය. ඒක පිරිමින්ට වඩා අම්මලට ඒ ලෙඩේ වැඩි ටිකක්. එහෙන් පිරිමිත් නැතුවම නෙමෙයි. එහෙම අයත් ඉන්නවා. ඒ වැත්ත වශයෙන්ම මේ මානසික රෝගනේ. මේ ළමයේගේ සාර්ථකත්වය ඒක උහුලන්නවත් බැරි නම් ඒ මිනිස්සු කොයි මට්ටමේ මිනිස්සුද කියලා හිතා. කියන්නේ තමන්ගේ ළමයාට වඩා අනුන්ගේ ළමයා තමන්ගේ යාළුවාගේ ළමයා උඩට යනවට ඊර්ෂ්‍යා කරනවා නම් ඒ මිනිස්සු මොන જાතියේ බෞද්ධයෝද කියලා හිතන්නකෝ. මොනවද ඒගොල්ලන්ට බුද්ධ ධර්මෙහිඳ වැඩිච්ච දේවල් නේද? පන්සල් ආවට සාංගික දාන දුන්නට සලාක දාන දුන්නට බෞද්ධයෝ වෙන්නේ නැහනේ. ඒවා මේ බුදු දහමේ තියෙන නිකම් අතවසෙම කිව්වොත් ෆ්‍රී ස්කූල් වගේනේ. මොන්ටිසෝරිම වැඩ ටිකේ ටික. අපි ගාව මේ බෞද්ධ කමේ තියෙන ඒ යහපත් ගති සිරිත් ටිකවත් ಗುಣධර්ම ටිකවත් දියුණු වෙන්නේ නැත්තම් අපි පණ යනකම් පන්සල් බදන් හිටියත් වැඩක් නැහැ. සබ්බෞද්ධයෝ වන අප අපේ හිතට පුහුණු කරගන්න ඕනි. අපෙත් එක්කම ඉඳලා සමහර විට අපිම උදව් කරලා අපිට වඩා කෙනෙක් ඉහළට යනකොට එයාගේ සාර්ථකත්වය දරාගන්න අපි හිත හදා ගන්න ඕන. ඇත්ත වශයෙන්ම එහෙම හිත හදාගත්තු අය අතර අපිට බය නැතුව කියන්න පුළුවන් අම්මයි තාත්තයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ව ඉක්මවා යන බව දැනත් අපිට ඉගෙනුවද නැත්? ඉගෙනුවා. අපි විභාග පාස් වෙන සන්තෝෂ වුණානේ. එන හැමෝම එක කී සන්තෝෂ වුණා. ඉඳලා හිටලා ඒවට ඊර්ෂ්‍යා කරන අම්මලා තාත්තලාත් නැතුවමත් මෙහෙම නැහැයිම කියන්න බෑ. එච්චරම හොඳත් නෑනේ. එහෙම ඉඳලා හිටලා සමහර තමන්ගේ ළමයි අධ්‍යාපනයෙන් එහෙම උඩට යනකොට ඒවට පොඩි ඊර්ෂ්‍යාවක් එන කට්ටියත් ඉන්නවා. ඉතින් පුරුතඥ මිනිස්සුනේ එහෙම ඉන්න පුළුවන්. මට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සමහර විභාග කාලෙට ශිෂ්‍යත්ව වගේ විභාග කාලෙට අම්මලා එනවා පන්සලට. ඉතින් ඔය පිරිතුලක් එහෙම ඉල්ලා යන්න අපේ ආශිර්වාද කරගෙන යන්න. ඉතින් එහෙම ආපු අම්මා කෙනෙක් ළමයෙක් එක්ක රිසල්ට්ස් කියන්නත් ආව මට. ළමයාත් එක්ක පොඩි එකා ලකුණු 182ක් අරගෙන ශිෂ්‍යත්වයට. ඉතින් හොඳම ඉස්කෝලේකට යන්න පුළුවන්. එයාට ජනප්‍රිය ප්‍රසිද්ධ ඉස්කෝලේකට. ඉතින් ප්‍රතිඵල කිව්වා මම පොඩි එකාට හොඳට ප්‍රශංසා කරා. ඉතින් අත වශයෙන්ම ලොකු දක්ෂකමක් ඒක පොඩි එකා. මං කිව්වා ඉතින් පුතේ මම නම් ගත්තේ ওই විභාගෙට ලකුණු 43යි. ඔයා හරි හොඳ කෙනෙක්. පුදුම විදියට මහන්සි වෙලා ඇති ඕකට. නැත්නම් 182ක් ගන්නවා කියන එක අමාරු වැඩක්. ඔයා හොඳයි කියලා ඉතින් මම විනාඩි 15ක් විතර පොඩි එකාගේ හොඳ ටික කියාගෙන ගියා ඉතින්. ඒ සාර්ථක වීම ගැන. ඒ ටික අහන් ඉඳලා අම්මා එක සැරේටම කිව්වා මේ මන් නැත්තම් ගණී 182ක් කියලා. ඒ කියන්නේ එයාගේ ඇතුලේ ප්‍රශ්නේ එළියට පැන්නා. ඒ තමයි ඒ අම්මාට ඕනි මෙයා සාර්ථකයි තමයි. හැබැයි ඒ සාර්ථකත්වයේ ප්‍රධාන අයිතිය තියෙන්නේ කාට කියලා කියන්නද? මට කියලා කියන්න. ශාසිල්ලනෝ යයි සන්තෝෂේ. එයාගේ කොටස එයිටනවා. කොටස් ඉල්ලන්නේ නැතුව තමන්ගේ ළමයාගේ සාර්ථකත්වයට ඩප්පුඩි ගහන්න පුළුවන් නම් එයාට මුදිතා ගුණයද? කොටස් ඉල්ලන එක්කෙනා කවදා හරි දවසක තමන්ගේ පාලනයේ ළමයා හිටියේ නැතොත් ඒ ළමයාට රිද්දන්න පුළුවන් හැම තැනකදීමත් රිද්දන්න තියෙන ඉඩ කඩ වැඩිද නැත? වැඩි. එහෙම අය හම්බ වෙන නෑදෑය එක්ක කී බනිනවද නැත්? බනිනවා. එහෙම වෙන්න එපා. එතෙන්ට හිත පහත් තත්වෙට වැටෙන දෙන්න එපා. ඔබගේ දරුවෝ ඔබ නිසා සාර්ථක වෙනකොට ඔබ ඒ සාර්ථකත්වයේ සියලු අයිතිය ඔවුන්ට දීලා සතුටින් සිනාසෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒකේ කොටස් ඔබ යම් දවසක පතනවද ඔබ විඳවනවා විතරක් නෙවෙයි ඔබ ඇතුලේ හට ගන්න ද්වේෂයෙන් ඔබේ ළමයාට ඔබ හිංසා කරන්නත් පටන් ගන්නවා. එතකොට ඔබට ඔහුට හෝ ඇයට හොඳ මිතුරෙක් වෙන්න බෑ. මිතුරියක් වෙන්න බෑ.